කාලින් කාලෙට ජීවිත පියවර එකින් එක වෙනස් වුණා. පුංචි සංදියේ තිබුණ ආරක්ෂාව බලාපොරොත්තු මේ දේවල් තරුණ අවදිය කියන ජීවිත පියවරේදී වෙනස් වුණා. ආදරයේ සීමාවන් තාරුණ්‍යත් එක්ක හැඩ වුණා. ජීවිතය විඳින්න ඕන කාලේ තරුණ අවදිය කියලා හැමෝම හිතුවා. රැකියාව, විවාහය, පෞල් ජීවිතය මේ හැම දෙම අතර තාරුණ්‍ය හිර වුණා. තාක්ෂණේ නම් දැන් ගොඩක් දියුණුයි. ලෝකයේම Tamange අතේ තියෙනවා වගේ. ඉතින් තාරුණ්‍ය ඒ හැම දෙයකටම වෙන්නුණා. අද ජාත්‍යන්තර තරුණ දිනය. ඒ නිසාම අපි මේ තාරුණ්‍ය ගැන ආයෙත් සිතා බැලුවා. තරුණ අවදිය අවිවාදයක් නැහැ. ඔබටත් මටත් ජීවිතය තේරුම් යන, ඒ වගේම ජීවිතේ ශක්තිය පිරුණු කාලය. මේ කාලය තමයි ජීවිතේ විඳින්න ඕනේ හොඳම කාලය. ඔව්. අපිත් ඔබ එක්ක එකඟයි. හැබැයි ජීවිතය විඳින විදිය නම් අපිට වැරදුනා. තරුණ ජීවිත අම්මගේ තාත්තගේ ආරක්ෂාවෙන් ගිලුහුණ මොහොතේ ඉඳලා සුරාව පස්සෙ යන්න ගියා. ඇයි ආතරය තරුණිය කොටසක් වුණා. මුළු ලෝකයේම යෞවන ආදරය කියලායි තරුණිය හිතුවේ. අවසානයේ සමාජයේ නොඑක් පුවත් මැවුණා. තරුණයෙක් සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් දුර දිග යාම හේතුවෙන් තරුණියක් අපයෝජනීයට ලක්ව ජීවිතක්ෂයට Facebook තුලින් ප්‍රේමය සොයා ගිය තරුණිය සියදි විනාසා ගනි. මත්ද්‍රව්‍ය අලෙවි කළ තරුණයා රිමාන්ඩ්. මෙවැනි පුවත් සමාජය තුල මතුවන්නේ හුදෙක් තරුණිය අනවබෝධයෙන් ජීවිතය විඳින්නට යාම නිසාය. හැඟීම් දැනීම් වෙනස් වන කාලයක, විප්ලවකාරී මර්ධනකාරී අදහස් මතුවන කාලයක තරුණිය අනු හුදෙක් අවබෝධයෙන් යා යුතුම ගමනක්. නැත්නම් අවසානයේදී තරුණ කාලයේ දෙස හැරී බලා සිදු කළ සියල්ලෙහි නිස්සාර බව ඔබටම තේරුම් ගත හැකි. එහෙත් තරුණිය ධර්මාවබෝධය පිණිසත් දහම්මක ගමන් කිරීම පිණිසත් අවබෝධයෙන් යුක්තව ඇවිත යන්නට ඔබට හැකිනම් අර්ථාන්විත ශක්තිමත් තරුණවතිය ඔබේ ජීවිතයේ යහපතටම අර්ථ සපයාවි. ඒ වෙනුවෙන් සමාජ හිතවාදී වැඩසටහන් තිබියදී තරුණිය ඒ යටතේ දැහැමිව කාර්යශූරව ගොඩනගා ගත යුතුය. මේ ඔබේ තරුණිය ගැන යලි සිතන්නට කාලයයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.